ආයුබෝවන් අදත් සුරංගන කතා රැඟුම් නරඹන්නට අප සමග එක් වූ නිසා සුරංගන කතා කරලිය වෙනුවෙන් ඔබ අප සාදරයෙන් පිළිගන්නවා අද අප රඟ දක්වන කතාව කයිල් කියලා ළමයෙක් ගැනයි ඔහුට පවුලේ හා මිතුරන්ගේ අගේ වැටුණි පිසාචයෙකුගේ නපුරුකම් නිසාත් මිතුරියකගේ ඉවසීම නිසාත් ඔහුට ලැබුණු පුදුම ගුරුවරිය නිසාත් එනම් හිම කුමරිය කල හිටියා විශ්වයේ සැරිසරන නපුරු පිසාචයෙක්. ඔහුගේ එකම විනෝදය අසරණීන්ට දුක් කරදර ගෙනීමයි. මේ පිසාචයා විශ්වයේ සැරිසරමින් ඔහුගේ විනෝදය ලබා ගන්නට නොඑක් නොඑක් උපකරණ සැරසුම් කළා. එක් දවසක් ඔහු අපේ වායු ගෝලයට ඇතුල් වුණා. ලෝකවත් අද්ද දන්න මාව විනෝද කරන්න පුළුවන් අය කෝ බලමු. එදින සරත් සමයයි. මේ නපුරාගේ දිනිතට අසු වුණා ඉතාමත් සුහද මිතුරන් දෙදෙනෙක්. ගඩා ගඩා මොකද කයි මම නැග්ග වහලට මෙහෙ ඉන්නේ නැද්ද ඔන්න මම ආවා පුළුවන් නම් අල්ලන්න मगिन तैगट ජලවාෂ්ප මිදිලා ඒ මිදුන ජලවාෂ්ප පොළවට වැටෙනවා හිම දිය වෙලා දිය උන හිම නැවත කැටි වෙලා අයිස් කැට හැදෙනවා ඔය ජනේලේ ඇරියාම හීතල හුළඟ ඇතුළට එනවා කයිල් ආ මට සමාවෙන්න මම කල්පනා කළේ ග්‍රීස් නීර්තුවේදී නිමැසු සීත ඍතුවේදී හිම කැට ආච්චි කොයි ඍතුවේද වැඩියෙන් කැමති මම කැමති ඔක්කොටම සීතල කාලේ සීතල හුළඟ මං ආස සරත් කාලෙට පීනන්නත් පුළුවන් උදේ කාලෙත් දිගයිනේ ඒ වුණාට සීතීර්තිවිද අයිසුඩ ලිස්සන්නත් පුළුවන් දන්නවද මේ ඍතු වෙනස් වීමට තව කරුණක් තියෙනවා සෙල්ලමට වඩා ග්‍රීස් මෙදි හිරු සෑම දේම උණුසුම් කරනවා සරත් කාලෙදි ගොයන් කිරිවද්දන් ආන්නේ හැමයි සීත ඍතුවේදී හිම වැටිලා පොළොවට වතුර දෙන වසන්තය අනබෙරයක් ලොව සෑම අවදි කරන නැවතත් සියලු කටයුතු ආරම්භන්
මේ ඍතු නැත්තම් මේ මැසන්ට මුළු අවුරුද්දෙම වැඩ කරන්න වෙනවා. පාච්චි ඇයි මේ හිමට කියන්නේ සුදු මී මැස්සෝ කියලා? එහෙම කිව්වේ හිම එක් රොක් වෙනකොට මී මැසි පොඩි වගේ ඉන්න. සුදු මී මැස්සෝන්ගෙත් මී මැසි කුමරියෝ ඉන්නවද? ඔව්. ඇත්තම ඈ තමයි හිම කුමරිය. ඈ මොන විදිහ කෙනෙක්ද? යා නම් පුදුම ගුප්ත කෙනෙක්. හරිම ලස්සනයි. හිත සීතල හිම කැටයක් වගේ. මම දැක්කොත් අල්ල ගන්නෝ. ආ ඒක හරි නෑ. ඒක හොඳ වැඩන්නේ මේ. ගඩ හරි. හිම කුමරිය සෝබාදාමේ සැලැස්ම. වෙනස් කළ යුතු නෑ. දැන් කාටද කේක් ඕනේ? මට ඕයි. මට. ආච්චි අපි වාලේ උඩට ගිහින් කන්න. එළියේ සීතලයි නේද? අපි හිම කුමරිය බලන්න යනවා. ඌ එළියේ හිමි ඉන්නවා අපි හොයාගන්න. හැබැයි වැඩි වෙලා නොඉඳ ඉක්මනට එන්න ඕනේ. තේරුණාද දරුවනි? අපි සොරන්න වෙනවා. මට කෑලි දෙකක් ඕනේ. ආ. ඒ මිතුරන් දෙදෙනා හීනකින්වත් හිතුවේ නැහැ මේ නපුරු පිසාචයා ඔහුගේ මායා කඩපත කුඩු කර ඔවුන්ගේ නිවස මත හලා ඔවුන්ගේ ජීවිත මොහොතින් මුළුමනින්ම අවුල් කරන්න යන බව. සත්‍ය කරන්න එපා හිමින් එන්න. එඩා හිම කුමරියක් ඉන්නව නම් ඇයි මේ ලෝකේ බලන් ඉන්නේ නැත්තේ? එන නැති. මම හිතනවා අපි මොනවා හරි දෙයක් හොඳටම විශ්වාස කරනවා නම් ඒක ඉෂ්ට වෙනවා. හොඳයි. ඒක හරි. අතුන් ටික බලන් ඉමු. ඉස්සෙල්ල දුටු කෙනා දිනු කැඩපත කුඩු කළා දහස් ගණන් දිලිසෙන කුඩා කැබලි වලට හරියට හිම පතුරු වගේ. කවරෙකුගේ හෝ ඇඟෙහි මේන් කැබැල්ලක් ඇනුනහම ඔහු දකින්නේ ඔහුගේ හිතවතුන්ගේ නරකමයි. ඔහු මෙතෙක් ඇසුරු කළ සියල්ලන් ඔහුට එපා වෙනවා. නැටෙනවා. මේ බලන්න. හරි පුදුමයි ගඩා. ඒව ඔයා ළඟටම නැටෙන්නේ. लसन ඔය මල් වලට වඩා ලස්සනයි. හිමකට හරි හැඩයි. ඇයි ඒව ඉක්මනට දිය වෙන්නේ? මම තවමත් රෝස මල් වලට කැමති. රෝස මල් ගඳයි. සතුටු පිළිලා. ඒ උනාට ඒව ලස්සනයිනේ. ආච්චි කියනවා මේ ලෝකේ හැම දෙයකම මොකක් හරි අඩුවක් තියනවලු. ඒ නිසා ඒක යගේ. ඒ නැකි මහල් මොනවද දන්නේ? මේ ලෝකේ හැම දෙයක්ම අඩුවක් නැතුව තියෙන්න ඕනේ. ඒකයි ලෝකේ වරද. මමට ඔයාව තේරෙන්නේ නැහැ කායි. හිටපු හැටියම ඔයාට හොඳක් පේන කිසිම දෙයක් නැති වෙලා. ඒකට අකමැති නම් මෙතනින් යන එකයි තියෙන්නේ. හොඳයි මං යන්න. අපි හිම කුමාරිය වෙන දවසක හම්බෙමු. එහෙම නේද? ගඩා! අයියෝ ඔය තරම් මොට්ට. ඔය හිම කුමාරි කියන්නේ කාගෙද දවල් ලීනිය? ඔයාට තේරෙන්නේ නැද්ද? ओहुमारी
කායිල්ට සිහිය ඇවිත් ඇහැරිලා බැලුවහම තුටුදී ඔහුට අදහන්නක් බැරුව ගියා. ඔහු ඉදිරියේ බැබලෙන අයිස් වලින් සැදුණු රූමත් තරුණියක් ඔහු දෙස බලා සිටියා. ඈ පැමිණ සිටියේ කායිල්ව බේර ගන්න අර නපුරු පිසාචයාගේ සාපයෙන්. ඔබ කවුරුද? මම හිම කුමරිය. හිම කුමරිය? ඇයි ඔබ මිතුරේ ලවගත්තේ? මම මිතුරේ ලවගත්තේ නෑ. මේක බොරු මායාවක්. මායාවක්. බොරු මායාවක්. මාත් එක්ක ඉක්මනට කායිල්. කොහෙද මාව ගෙනියන්න හදන්නේ? මගේ මාලිගයට. එපා. ඔබ බොහෝ දේවල් ඉගෙන ගන්න කියනවා කායිල්. අයි අයි දුර මොකද උනේ? කායිල්. කුමරිය ගැන විශ්වාස කරනවද? මට හරි සීතලයි. ඔතනේ බෙන්න එපා. ඉඳගන්න සීතලට ගල් වෙයි. මෙන්න මේක පෙරව ගන්න. එතකොට ඔබට සීත නෑ. ඔබ කොහොමද මෙච්චර ලස්සන? ඒක නෑ සීතු ප්‍රශ්නයක්. මට හරි සීතලයි. මොයිසලා. නිදා ගන්න. ඔබ මට වැඩිය ලඟ වෙන්න එපා. සීතලට ගල් වෙයි. අපි මාලිගයට යමු. ඉක්මන් කරලා. राजधानिया ऐतमय ग्रीष्म ऋतु कुमारिया दुरटुक दिय कर विनोद මේට වැඩිය මිනිස්සු වෙන්නේ නැහැ කායි මෙන්න මේ බොන්න එතකොට ඔබට සීත දැනෙන්නේ නැති වෙයි ඒක හරි මට දැන් සීත දැනෙන්නේ නැහැ ඒ මොකද අවරෝරා බෝරි එලිස් ඔයගොල්ලෝ කියන්නේ උතුරු එලි කියලා ඒක මෙහෙද තියෙන්නේ මෙහි උපත එහෙමද මෙහි නියමතන මිතුරන් නෑ මට කරදර කරන්න මට ඕනේ දෙයක් කළ හැකි මට ඕනේ මේ නවතින්න හිම කුමරිය මේ ප්‍රදේශ ගැන සියල්ල මට කියන්න මට දැන් හරි මහන්සි अरे नपुरा के वीदुरु कुडुका आवेदिला ओबट इक्मंट सानी पवे खाईल ट निंद गिया हिमकुमरिये के पामुल ऐ आइसोलिन सैदुना वागे निमे युहुट पेनिन्नी ओहुट किसी ब्याक कहती उनी ने ओहुट पेनुने ने किसी वक्वात अडु अक्नति से ये हिमकुमरी ट टिका खाले आई उने खाईल व सापेन मुदागे न आदरेगे न पादान अनाने पादड़ा මුළු නගරෙම කායිල් වහිනවා අපි විශ්වාසය ඇති කරගන්න ඕනේ ඔහු එක්මනින් හොයාගනි කියලා මට නිතරම හිතෙනවා එයා කොහේ හරි ඉන්නවා කියලා මාව යට ඕනේ මට හිතෙනවා මට විතරයි එයා හොයන්න පුළුවන් අපිට වෙන කරන්න දෙයක් නැහැ බෝද मम ते बोन मुकुदेन आह
ආච්චිගේ කැමැත්තට විරුද්ධව ගඩා පිට වුණා කයිල්ව හොයන්න. ඇයට හොඳටම විශ්වාසයි ඇගේ සුහද මිතුරාව සෙවීමට හැක්කේ ඇයට පමණක් බව. ඔහුව සොයාගෙන කැලේ ඈතට ඈතට ගියා. ගඩාගේ හිතේ විශ්වාසයක් තිබුණා කයිල් ගැන ආරංචියක් දන්න කෙනෙක් හමු වෙයි කියලා. මට සමා වෙන්න. ඇයි මොකද ඔබ බය වුනේ? ඔය කතා කරන්නේ මටද පයින් ගස? එහෙම නැතුව මට කතා කරන්න වෙන කවුරුවත් අවට පේනවද? මට කියන්න පයින් ගස. ඔබ මෙතෙන්ට આવી තුඟක් කල් වෙනවද? මේ අහන්න දරුවා පයින් ගස් කවදත් කොළපැහැයයි. සීත කාලේ ග්‍රීස්ම ඉර්තුවයි අපට දෙකම එක වගේ. මම කවදත් ඉන්නේ මෙතනයි. ඔබ බොහෝ දේ දන්නේ නැති නේද? මම ඔබට බොහෝ දේ තියෙනවා දරුවා. ඒවා ඇහුවොත් ඔබ හුඟක්ම පුදුම වෙවි. මට කියන්න පයින් ගස. ඔබ දැකලා හරි අහලා හරි තියනවද ළමයේ ගැන නම කායින්? ඔහු අතර මං වුණානේ. හැමෝම කියන ඔහු මැරිලාලු. මට හරියට කියන්න බෑ. මගේ මුල් නිසා හැරිලා බලන්නත් බෑ. මට මුවා වෙලා ගියාද දන්නේ නැහැ. දරුවා, ඌ තවමත් ජීවතුන් අතර මං හොයා ගන්න ඕනේ. ඇයි ඔබ සරත්සමයේ කුමරියකින් අහන්නේ නැත්තේ? සරත්සමයේ කුමරිය? ඔව්. ඇය ඉන්නේ කුඩා ගේක කැලේ මැද්දේ. මං ඔබට කොහොම ස්තුති කරන්නද මන්දා? ඔබේ හිතේ ඉවසීමක් විශ්වාසයක් තියෙනවා නම් හමු වෙවි. හැමදාම සරත් ඉර්තුවද? ඔව් හැමදාම. එන්න මේ සලු ඕනේ නැහැ මිහාට. මගේ සොහොයුරේට නම් අවශ්‍ය වෙයි. එයාට කවුරුත් කියන්නේ හිම කුමරිය කියලා. හිම කුමරිය වාගේ සොහොයුරියද? නැතුව එයා තමයි පවුල සීත සොහොයුරිය. මට ඕනේ මල් පිපෙන්න. කුරුළු නාදි. ළමයි හිනාගෙන හඳ හැම සරත් කාලෙම. මගේ රෝස මල් වලට කතා කළාද? ඔබ කතා කරනවද මල් වලට? මම කතා කරන හැම දෙයක් සමග විශේෂයෙන් රෝස මල්. ඒගොල්ලන්ට ආදරෙන් කතා කරන්න ඕනේ. ආයි බුවන් රෝස. එයත් කැමතිද රෝස මල් වලට? එහෙමයි. අපි ආසම මල රෝස. පූසගේ ලස්සන සරත් කුමරිය වත්තේ රෝස මල් සේරම අතුරුදහන් කළා. ගඩාට කායිල් ගැන මතක් නොවෙන්න. ඇය දැනගත්ත කායිල් ඇගේ සොයුරිය හිම කුමරිය සමග බව. ඒත් ඇයට ඕනේ වුණේ ගඩාව මෙහි නවත්වා ගන්න ටික දවසකට. ඔයාගේ කොණ්ඩේ සේරම අවුල් වෙලා. එන්න මම ඒ පීරන්න. ඔබ හරි කරුණාවන්තයි. කරදර වෙන්න එපා.
මොන කරදරයක්ද? මේ හරි උනසෝ. ඒකමයි මගේ සීනු කියන්නේ. සීනු? මේ තියන්නේ මගේ සීනු. මම ආසාවෙන් හිටියේ ඔයාලගේ දරුවෙක්ට. මම වගේ? ඔව්. මම මේ කැලේ හිටියේ කල් දැකි. මගේ මිතුරන් සේරම කොළපාටයි. මට සත්තු ඉන්නවා. කුරුල්ලෝ ඉන්නවා. ඒත් ඇත්ත දුවක් වගේ නෙවෙයිනේ. ඔයා කාවද හොයනවා කිව්වේ? සරත් කුමරිය ගඩාගේ මතකයේ මනසින් මකා හැරී සතුරුකමකට නිමී දරුවෙක් ලබා ගැනීමට තිබුණු ආසාවට ලස්සන මාලය දෙන්න බලන්න ලස්සනද හරි ලස්සනයි එහෙනම් තියාගන්න ස්තුතියි ඔබට කවුරුද මේක දුන්නේ මට ඒක මතක නැහැනේ හරි පුදුමයි ඒගෙන කරදර වෙන්න එපා. පස්සේ ඒගෙන ඔබට මතක් වෙයි. අපි ඕවා ගැන හිතන්නේ නැතුව මේ විනෝදෙන් ප්‍රීතියෙන් කාලේ ගත කරමු. අදරේ මේ උන්චිල්ලාව අපි අහසේ තරුවල ඉල්ලමු. ඔයා දන්නවද ඒගොල්ලන්ගේ නම්? ඔව් දන්නවා. ඒගොල්ලොත් මාව දන්නවා. ගඩාට සියල්ල අමතක වුණා. සෙල්ලම් මිසක් කිසිවක් කරන්න තිබුණේ නැහැ. කායිල් තනි වෙලා විනත්ම ලෝකෙක. නපුරු පිසාචයා දැමු වීදුරු කැබලි ඇහි කදින් නැන්නේ. දැන් ඔහුට ගර්ඩා ගැන කිසිම මතකයක් නැහැ. ඔහුගේ ඇඟ මිදීගෙන ඉන බවවත් ඔහුට දැනුන්නේ නැහැ. ඔය හදපු එක හරි ලස්සනයි කයිල්. ඔබට නිර්මාණයට හොඳ හැකියාවක් තියෙනවා. ඕ මේක හදන්න හරි ලේසි. පීනෝද මේ වටේ තියෙන බිත්තිය. ඒකට වහලු සුලන ශක්තිය තියෙන්න ඕනේ. ඔබ ඉක්මනින් ඉගෙන ගන්න. දැන් මොනවද මම ඔබට කියා දෙන්න ඕන? මට දැනගන්න ඕනේ ඔබ ගැන සියලු දේ. අහන්න. මුලින්ම ඔබ කොහේ සිටද එන්නේ? මා එන්නේ සුලංගින් සීතෙන් වතුරෙන්. ඇයි ඔබලෝ මුදවන්නේ? එයයි මගේ කාර්ය. මගේ වැඩේ සීත ඍතුවේ බලය හසුරුවන එකයි. මගේ කාර්ය? එස් ඔයා ගැනීම ඔබටයි අයිති. මට ඕනේ සම්පූර්ණ වෙන්න ඔයා වගේ. බලවත් වෙන්න තෙදවත් වෙන්න මා ශීත සුලං අසුරවන්න මට ඕනේ. ඉතත් ඉවසන්න කයිල්. ඒක භයානක දෙයක්. ඔබට අයිති නැති දේ කරන්න යෑම. ඔබ තාම පොඩි දරුවෙක්. ඉගෙන ගන්න උඟක් දේ තියෙනවා. මතක තියාගන්න ඔබට කවදාවත් මං වගේ වෙන්න බෑ. මේ මම සදාකාලිකයි. ඔබ අනිත්‍යයි. හොඳයි. දැන් වෙලාව හරි උතුරේ සීත කඳු පිරික්සීමට. ඔබ කැමතිද බලන්න මං හිම සුලං හසුරුවන හැටි කයිල්? මට එයින් වැඩක් නැහැ. මට කරන්න බලේ නැත්තම්. ඔබ බලා හිටියොත් ඔබට ආකර්ෂණ ශක්තිය ගැන ඉගෙන ගන්න පුළුවන් වෙයි. ඊට පසුදා ගඩා සරත් කුමරීගේ වත්තේ ගෙඩි කැඩුවා. ඈ හැම මලක්ම දැන් හඳුනනවා. ඒත් කොච්චර මල් තිබුණත් එක මලක් නැති බව ඇයට දැනුණා. ඒත් ඒ කොයි මලදැයි ඇයට මතක නැහැ. මේ බලන්න මං කඩපු හොඳට ඉදිලා නේද? ඔව්. කොහො මගේ තොප්පිය? ඔව්. මගේ අත දිග මදි. ඉන්න මං අරන් දෙන්න. ඔයා මාව කම්මැලි කරනවා. මොවන්දාන්. කුමරියට අමතක වුණා විශ්වසුමේ මහල තිබුණු රෝස මල මායා බලෙන් අනිත් රෝස මල තුරන් කරන බැලු. රෝස! එපා එපා බලන්න එපා. ඔයා මාව රැවට්ටුවා. කොහොම මේ වත්ති තිබිච්ච රෝස මල් මාව මායා බලෙන් මුලා කරන්නේද? මට කයිල් ගැන අමතක වෙන්න මාව මේ තියාගන්න මේ දෝනේ. ගඩා මොනවද කරන්නේ? කොහෙද යන්නේ? මම යනවා. මට ඔබේ ඔය චාටු හිනාවයි මේ හිරුවෙලේ ඇති වෙලා. ගඩා තරහ වෙන්න එපා. මම ඒකලේ ආදරීට. ආදරීට? මා මේ තියාගන්න? මම ඔයාගේ මලක් කියලා හිතුවද මම මනසේ කැටලේ මස් තියන. සමාවින්. මිනිස්සු එක්ක ආශ්‍රය කරලා මට වැඩි පුරුද්දක් නැහැ.
හොඳයි. ඔයා මට ආදරේ නම් හොයා ගන්න උදව් වෙන්න මට කායිල්ව. කොහෙද යා? ඔහු උත්තර ද්‍රවයේ හිම කුමරිය සමග. ඔහු දැන් මෙතන ළඟයි. ඇයි හිම කුමරියට ඕනේ හොට වද දෙන්න? මගේ සොහොයුරිය එහෙම කරන්නේ නැහැ. ළමයෙකුට වද දෙන්නේ නැහැ කවදාවත්. අර පිසාචයයි මේ සේරම කලේ. දැන් ඉක්මන් කර යන්න ඔබේ මිත්‍ර බේර ගන්න. වෙලාව ඉදිරියෙනවා. ගඩ ඉන්න. මේක අමතකුණා. ඕක නැති කරගන්න එපා. ඒ ඔබට වාසනාව ගෙන දෙයි. මම නැති කරගන්නේ. මට යන්න පරක් වෙනවා මං යනවා. සුබ ගමන්. ගෝඩේ ඉඳ ගන්න නේද මට හිංසා කරන්න එපා මම ඔබ දැක්කේ නැහැ මම ඔබ දැක්කා වසන් වෙලා හිටියේ මං හිතුවා ගලක් කියලා ඔබත් රැවටුණා මගේ උපාය සාර්ථකයි අනුමර අවට්ටනේක හොඳ නැහැ මං හොඳටම බය වුණා ගෑනු බය ගුල්ලු කියන්නේ ඔහෙල වගේ නිවට කෙල්ල නිසා කැලේ මල් යහනාවක් නෙවෙයි තේරුණාද නපුරු සත්තු ඉන්න එහෙනම්වත් බුරුකේ හඬ එවන්ට දුන්නා මට වර්කේ ඕනේ නැහැ මට ඕනේ මගේ මිතුර කයි එයා එක්කන් ගෙදර යන්න ආ මෝඩ කෙල්ලෙක්ක හොඳ ලස්සන සාලුව දරාවක මෙහාට ආද නැතුව මට සීතයි මටත් සීතලයි තමයි දින ඕක මෙහාට තේරුණාද මාලෙත් මට දෙනව මෙහාට බෑ බෑ මාලි නම් දෙන්න බෑ ඕනම දෙයක් දෙන්නම් මාලි නම් දෙන්න බෑ දෙන්නේ නැද්ද මාලි දෙන්නයි කිව්වේ ඕක මෙහාට නැත්නම් ඔබට මරණය කරන දෙයක් කරන්න දෙන්නේ නැහැ මාලි මට මේක දුන්නේ මගේ හොඳම මිතුරක් ආයිල් මෙච්චර දුරක් කෙලේ ආවේ හො හොයාගෙනයි උ නැති වෙලා නැත්තම් කරදරයක වැටිලා මම දන්නේ නැහැ අක්කෝ මාරි හො හොයා ගන්න ඕනේ හොඳයි එන අඬන්නපා අඬල වැඩක් නැහැ සීතල වැඩි වෙනවා විතරයි මට කමන්නේ දැන් මොනවා වුණත් හරි ආ ආ මෙන්න මේක පොරෝ ගන්න එතකොට දෙන්නට මුණුසුම අපි යමු දැන් මගේ වාඩියට අර පැත්තේ තියෙන්නේ කැම ටිකක් එහෙම කන්න බැරියේ හැබැයි පුරුන්දු වෙන්න ඕන මගේ වාඩියේ තියෙන තැන කිසිවෙකුටත් නොකියනවා කියලා මම පුරුන්දු වෙනවා මම ඉන්න තැන දැනගත්තොත් තවය මෙහාට එයි එතකොට මට දඩයම් කරන්න බැරි වෙනවා සතුත් නෑ විතරයි දඩයම් කරලාද ජීවත් වෙන්නේ කොහොමාරි ජීවත් වෙන්නත් එපාය මට පේන විදියට ඔය කයිල් කියන කෙනා ඔබට හරියට බද දෙනවා වගේ. ඔබ ගැන කිසිත් ඇකීමක් නැති කෙනෙක් හොයන්න මෙතරම් මහන්සි වෙන්නේ නෑ කයිල්. එහෙම නෑ. එයා මට ආදරේ. අනිත් එක යාළුවකින් ඇති වැඩේ මොකද්ද කරදරයකදී උදව්වක් නැත්තම්. ඒකත් ඇත්ත. මෙන්න මගේ වාඩිය.
වැඩි සැප පහසුකම් නැ ඒකට හුරු වෙයි මේ සලාස්ති කරන්න මම කෑම ගේන්න उत्तर देवा प्रश्न के वो उत्तर लोके हेम सताम कथा करोट अहम कंदन पुरुदेन्नोण एचराय समारेट पिनीमुदायल बलागनी आर बला विश्वास दुर्गमन तीन ප්‍රශ්න විසඳුවද? ඔව් මම විසඳුවා. බොහොම හොඳයි. දැන් මෙන්න ඔබට අලුත් ප්‍රහේලිකාවක්. මේ මොකද්ද? නව ප්‍රහේලිකාවක් ඔබට විසඳීමට. ඔබේ හරියට විසඳුවත් මාලිගයෙන් පිටවී යා හැකියි ඔබට. මේ ඉන්න කැමති? මට යන්න ඕනේ නැහැ. කායින් ඔබට සදාකාලික මෙහි ඉන්න බෑ ඔබ අයිස් කුට්ටියක් වෙයි. ඇයි මාව මෙහෙට ගෙනාවේ? ඔබ ප්‍රහේලිකාව විසඳුවාම उत्तरे लेबे यो प्रश्नेट मैं क्या ली मिथिला मैं सिर्फ लमे तेरु मोकद तेरु मैंने मैं काय कायल मैं का विभाग्यक हम विभाग्यक मवागे ओबट में ते कामते को विलाती हैं दिया दानी अन्न एक इंग ओबट दानी में लेबे इतना कर लोग विषय दर ओबट विलावने देना करने को हम तो विषय दुआ किया ला ओब दानी सुबह उदासनाक
सुबह उदासना मंग येरा काइल वही ने देखा ओ लास्सन कुमारी अक्सा मगे के मुनी किसे ही ना वापने ओ के वहुट पिटवे नोन ने केला ओ वासनी पे मगे दिक्कां ही ने मवागे ना ओ नील पाट दे ओ टिकाक नील पाट आई वाके आ हे बद ऐता बाय हे बदंग हिमक कुमारिया एक मनते अंतोना वेला ना एन्ने गड़ा मैन में कपड़ों गाने ये हरीम सीत लाई प्रवेश में जाने सुबह का मैंना आये अलगाने मेह सुलंग इतात हदाई हिमकुमारी दान में तेरे आप लेना बाबा एक पुद्म में आप नहे मट बाया ही भागे बावे ने पागे ना ऐ अब तो वादा देने का कुन है ओबे होंदा उनुसुम हितनी सा ऐ मुनत होंदा है भाई वैंडे पा मामा इन्नो आडे ऐ जी मनोहारे उनत मट किया ने मामा दुआला इन्ना इस तोते पिनी मुआ एक मामा कहमती मैं काटे हो तो थानिया में कराने ओबे कहमता अन्न आदन हिमकुमारी के बालिका दंगिक मनिंग अबे मिथुरा मुनगहे මගිනම ගඩ මම ආවේ හිම කුමරිය බලන්න මොකට අතුල් වෙන වචනේ මම නම් දන්නේ නෑ අතුල් වෙන වචනේ එහෙනම් එහෙම දෙපා පොඩි කෙල්ල අපිට වදන් දී පිටරගා මම පොඩි කෙල්ලෙක් නෙමෙයි මට ඕනිමයි ආව බලන්න මෙතන මොර කරන්න අපිට හිම කුමාරි බලන්න දෙන්න බෑ අතුල් වෙන වචන නෑ මොකට වචනේ හොඳයි මට පුංචි ඉඟියක් දෙනවද අපිට එක කොලන්ට බෑ ඒක නීති විරෝධී මං කාටවත් කියන්නේ මං පොරොන්දු වෙනවා उसने අතුරු දහන් වෙනවා සමල වගේ දෙලිසන කොම්වලින් සැතුන මොකද ඒක වෙනකොට අතුරු දහන් මොකද බෑ නේද නෑ මට පුළුවන් එක්පන් කරනවා එක්පන් කරනවා අපිට බලවෙන්න බෑ හරි මන් දන්නවා හිම පතුරු තුල් වෙන වචන හිම පතුරු ඕ යනවා ස්තුති ආ යනවා ගඩා මුරකරුවන්ගෙන් බේරී ඇතුල් වෙනකොට කායිල් හිමකුමාරි දුන්න පහලිකාව විසඳන්න හදනවා කාලය අවසන් වී යනවා කායිල් එන්න එන්නම සීතලෙන් කැටි ගහනවා ඔබේ ප්‍රහලිකාව විසඳුවාද කායිල් මේ වචනවල කිසිම තේරුමක් නැහැ මේවා හොලවන්නවත් බෑ සීතලට කැටි ගහයිලා ඔබට උදව් කරන්න බෑ කොහෙද ඔබ යන්නේ මම උලුසුම් පළාත් වලට යනවා ගිනි කඳු මුදුන් සීත කරන්න ආපහු ඉක්මනට එනවා කයි මං ආවා කයි මේ මම ගෑට මොනවද ඔබ මෙහෙ කරන්නේ මම ඇතුල් වෙන වචන කිව්වා ඔයාට මතක නැද්ද ගෑට ආවා ඔයා කි හොඳ මේ යාළුවා මතක නැද්ද මෝඩ වෙන්න එපා මට යාළුවෝ නැ යනව යන්න මට වැඩ තියෙනවා කරන්න කයිල් ඔයාට මොකද උනේ ඔයා කියන ගතයිස් කැටියක් මොනවද යා ඔබට කලේ කයිල් අපි යමු කයිල් අපි යමු අතරිනා මට වැඩ තියෙනවා කරන්න යනව යන්න මෙතනි කයිල් ඔයාට මෙහෙ ඉන්න බෑ කයිල් අතරිනා මම කැලේ කිව්ව නේද අතරිනා මම අපි යමු යනව යන්න මුතුන්ගේ ඇසින් උණු කඳුළු වැටි ඔහුගේ සීත හදවත මෙලෙක් වුණා.
කයිල් උත්තරන්න පටන් ගත්තා. ඔහු පොතරම් මැලුවද කිව්වොත් ඔහුගේ ඇහි ඇනී තිබූ වීදුරු කැවැල්ල කඳුළුත් සමග ඉවත් වුණා. ගුඩ් අන්ටන් නිපා ගුඩ් මගේ හිතට වේදනාව යවන්නකොට ඔය දෙන්න පුරුනේ මේ මොකද්ද මගේ හැට ගිය එකක් වෙන්නේ නැති කයි මේ අන්න අපි මේ ඉන්නේ ඉදිරි මුඟා කෙත් ඔයා ඉන්නේ හිම කුමරියෙක් මොනවා ආ දැන් මට මතකයි මම මෙච්චර කල් අයිස් කැටයක් වගේ මිදිලා හිටියේ ඔයාට හරියට දුක හිතෙන්නේ නැති නේද මට සමාව වෙන්න ගඩ මම ඔයාට සමාව දෙනවා මං දන්න ඔයා මට කරද කරන්න නැති බව ඒත් කයිල් අපි මෙතනින් එළියට යන ක්‍රමයක් හොයන්න ඕනේ පොඩකින් පොඩකින් කයිල් සෙල්ලමට වෙලා නැහැ අපි මෙතනින් යන්න ඕනේ ගඩ මම දන්නවා හිම කුමාරිය හදන්නේ අපිට උදව් කරන්න. ඒකයි යා කිව්වේ ප්‍රේලිකාව විසඳුවත් මට යන්න දෙන්නම් කියලා. බලන්න. දැන් මේ කැලේ ලීසියෙන් එහා මෙහා වෙනවා. මමත් උදව් කරන්න. මේ හරි සීතයි. කයිලේ නම. මේක කිසිම තීරමක් නෑ. මේ වචන පේලියට ගත්තම කිසිම තීරමක් නෑ. समारे टक कविया क्यों नहीं थी? मात्र के दाच कीला दुन्ना मैं सीत उन्नसु मैं दुरु इतवात आदरे करने में दुरु हादवात हिम्मत कुमारी कायल मट बाया ऐ अब इतने मोने वकराई थे ऐ बबे उलाने गड़ा ऐ अब इतने बाया हिम्मत कुमारी बेवी में तो किसी मकाना मैं काइल ओबे प्रेहली का भी संधुआ ओबे तो पुलवान्दे मालिक इन पिटवे ने अभी दिनोआ वो अभी बेरुना मटे अन्न पुलवां की हुआ नहीं इतुकुटे गर्डा याने तू मटे अन्न बे දැන් ඔබට පේනවති ගඩ උදව් කළා. ඒ නපුරු පිසාචගේ ශාපෙන් ඔබ මුදන් ඔබ දෙදෙන එකයි වෙන් කළ නොහැකි. ඔබ වෙනි මිතුරියක් ලැබීම කයිල්ගේ වාසනාවක්. එන්න ගඩ පියා. සුබ ගමන් ගඩ. කයිල්ගේ වාසනාවක් ඔබ වෙනි හොඳ මිතුරියක් ලැබීම. ඔබට බොහෝම ස්තුතියි. අපි ගිහින් එන්න. ඔබටත් සුබ ගමන් කයිල්. ඔබ පාඩම් ඉගෙන ගත්ත බොහොම හොඳයි. ඔබට පින් හිම කුමරිය. හිම කුමරියගේ මාලිගයෙන් පිට වුණා. දැන් ආවට වඩා හුඟක් කරුණු වුන් දැනගත්තා. පිනිමුවා පොරොන්දුන විදිහට ඒගොල්ල එළියට නතුරු බලාගෙන හිටියා. කයිල්ට දැන් තේරෙනවා හිම කුමරිය එයාව මරණය ළඟටම ගිනා බව අර නපුරු පිසාචයාගේ ශාපයෙන් බේරගන්න. ඔහුට ඉගැන්නුවා අවංක මිතුරන් සමග නරකේ නැති කර හොඳ ජය ගන්න හැටි. කයිලුයි ගඩයි නැවත ගෙදරට පැමිණියා. වයස ගියාට ඒ අය හදවතින් තාම පුංචි ළමයි. නැවතත් සරත් කාලේ ලස්සන උණුසුම් හිරුවෙනිය. හිම කුමරිය තද සීත සුළඟක් යවා
නපුරු පිසාචයයි ඔහුගේ රසායනාගාරයයි විශ්වයේ කෙළවරටම යවුවා. తాවකාලිකව පිසාචයාගේ නපුරින් ලොව මිදුණා. ඒත් පරිසම් වෙන්න හිම කුමරියටවත් පිසාචයව නවත්වන්න බෑ. තමන්ගේ මිතුරන් හදවතට ලං කරගන්න එය නොකළොත් කවුරුවත් බේරෙන්නේ නෑ පිසාචයාගේ නපුරින්.